ඔව් අත්තම ඉන්නවද? මෙහෙද ඉන්නේ? තියන්න ඕක බරයි උස්සගෙන ඉන්න බෑනේ. මෙහෙද ඉන්නේ එතකොට? ඔව් ඔව්. එහෙමද? මේක ගේ කැඩ වැටිලා. හා. මේ ඕ ගේ ඇතුළට යයි කියලා බයේ ඉන්නේ. ඒකනේ. ඉතින් බෑනේ දැන් අවුරුදු 7යි ඇවිල්ලා තවම ගේ දෙන්නේ නෑනෝ. හදා ගන්න. දැන් තනියමද ඉන්නේ මෙහෙ? නෑ. කවුද ඉන්නේ? මොන පුරා ඉන්නවා? මොන පුරා ඉන්නවා? හා. ගුණු පුතා ඉන්නවා. පුතයි ඇවිල්ලා ගියා. හා. මේ මයි පුතා. හා. එයා අපච්චි. හා. ඇවිල්ලා ගියා. එයාලා කොහෙද ඉන්නේ? එයාලා මේ නුවර. නුවර. හා. දැන් අම්මයි මොන පුරායි තමයි මෙහෙ ඉන්නේ. ඔව්. එතකොට එයාලා දැන් එයාලා මොනවා හරි හොයලා අපිට එවන්න දෙපේ. ඔව්. ඉතින් එයාලා හොයලා එවනවා. එයාලා ඔක්කොම ඇවිල්ලා ඉන්න විදිහක් නැහැ. ළමයා බාල ළමයා දුවක් ඉන්නවා ඉස්කෝලේ යනවා. හා හා. එහෙනම් දැන් විදියන්නේ නෑ. නෑ. එන්නේ ඉතින් ගේ හදනකොට එනවා. හා. එයා අපුවම ආය යන්නේ නෑ. දැන් එයාලා ගියා හදනවද? මම එනවා. ඇවිත් යනවා. එයාලා ගියා හදනවද? මේක දුන්නාම හදන්න දෙපයි. හා ඉඩම දීපුවාමද? ඔව් මේ ඉඩම දීලා තියෙන්නේ. හා දීලා තියෙන්නේ. ගේ. හා රජෙන් ගියා පාස් කරනවා. ඔව්. ගේ රජෙන් පාස් කරන කන්නේ මේ ඉන්නේ. ඉන්නේ. හා. අපි අනිත් ඒවා ලෑට් ගත්ත හදාගත්තා. ලින්දයි කපා ගත්තා. ඔක්කොම කරගත්තා. ඉතින් අපිට තල්ලි තියනද ඔය හැදි කරන්න? නෑනේ. ඒ හින්දා දැන් ගේ හදාගන්න විදියක් නෑ. විදියක් නෑ. එතකොට කිරියම්මලාට සාමාන්‍ය මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? ඉතින් අපේ පුතා දැන් ඔය හරක් ගන්නට නැ කියන අතන ගෙයක් හදන්න කියලා ගියා. ඒ මහත්තුරු ආවා. ඇවිල්ලා ගෙයක් හදන්න කියලා ගියා හරක් දෙන්නම් කියලා. අපේ පුතාට රස්සාවන්නේ. රස්සාවන්නේ. රස්සාව තවම හම්බුනේ නැ. ඒතකොට දැන් ඉන්නේ. ආ. රස්සාව නැ. නැ. ඔව්. ඒ හින්දා පුතා කියන හරක් බලන්න යනවා. රස්සාව නැති හරක් බලන්න නැහැ ඇති. ඔව්. මොනවා කරන්නද තුක? දැන් මේකේ වයිදින් එහෙම තෙමෙන්නේ නැද්ද? වයිදින් එහෙම තෙමෙන්නේ නැද්ද? වයින් කොටද? ඔව්. තෙමෙනවා. දැන් දැන් වලින් ඉතින් තෙමෙනවා. එව්වට ඉතින් අරම ලුකුල ලුකුල අපි ඉතින් ඉන්නවා. එතකොට කිරියම්මට ඕන වෙන්නේ රෝද පුටුවක්ද? ඔව්. රෝද පුටුවක්. මට රෝද පුටුවක් කියන්නේ පුතේ මට යන්න බෑ. ඔව්. ඉඳගන්න බෑ. හා. ඉඳගන්නේ මෙහෙම නැමිල මෙහෙම පොළොවට අත ගහලා කැරකිලා ඉඳගත් හැකි. ඔව්. එහෙම ඉඳගත්තම රෙදේනෝ මේ වැට ඔක්කොම. ඔව්. ඇඟට එදෙනවා එතකොට. හා. ඉතින් ඉඳ ගන්න බැරි එක තමයි තියෙන්නේ පුටු ඇඳේ පුළුවා. පුළුවා. පුටුවේ පුළුවා. හ්ම්. ඉඳ ගන්න. අපි ගේ ඇතුළ ටිකක් බලන්නද? ආ බලන්න. එන්න. හ්ම්. ඔ මම ඇවිල්ලා මේක ඇතුළේ තමයි ඉන්නේ. කියලා කාලා කිව්වා. හා. කියලා කාලා ඉවරලා මේ ගේ කසු ගාලා දාලා හිටියේ. හිටියේ. දැන් මේ තහඩු එහෙම ඈත් වෙලා නේද? ගෙවල් තුන හතරක් හැදුවා. ඔව්. එකක් නෙමෙයි. හා. ඒ හදන එක කැඩෙනවා. හදන එක කැඩෙනවා. ඔව්. දොරවල් කැඩෙනවා. ඉස්පෝ කැඩෙනවා. කැඩෙලා. හා. එයා ඒක හදන්න එනවා. ඕම තමයි. ඒ මිනිතුත් එනවා යනවා ඉවරේකුත් නැහැ. හා ඒකනේ. ඔව්. හේරම ගේ මේ අබලන් වෙලා තියෙනවා. හා. කවදාකවත් මේ ගෙයින් අපි ආවත් හරි මට අපේ ගෙදර එහෙ අපිට ඉඩ ගන්න නැහැ. හා පොඩි ගෙයක් තියෙන්නේ. ඔව්. ඒකේ ඉන්නේ පුතයි යේලි එහෙම. හා හා. ඉතින් අපි මම ගිහින් එතන වැටිලා ඉඳි තැනක් නැහැ. මං හේඩුපාරා ඉන්නේ ගෙයක් හදන හිටියා. හා. ඒ ඊට පස්සේ පාර කපන්න උනා කිව්වා. හා හා. ඊට පස්සේ කඩන්න කිව්වා කැඩුවා. ඔව්. ඒක ගේල් වල් කපනවා කිව්වත් වයිසෝ දැන් අපේ අම්මා අතපය දිගල මැරෙන්නවත් මේක තියනවා කියලා තමයි ආපු දවසේ ඉඳලා මේකේ මම ඉන්නවා. හ්ම්. ඔව් යන්නේ මේ නෑ මම මැරෙන්න නෑ මහත්ය නෑ මහත්ය නෑ නෑ. හා දැන් අම්මා අවුරුදු 40ක් විතර මැරි 40ක් විතර. හ්ම්. ওই පොඩි පුතා දැන් ওই බැඳලා ඉන්න එකන හතේ පන්තියේ ඉඳි මැරුණා. මැරුණේ. හ්ම්. හතේ පන්ති. හ්ම්. දැන් අම්මට අපේ මොන වගේ උදව්වක්ද ඕන වෙන්නේ? මං ඉතින් කීවේ මට
රෝද පුටුවක් තියෙනවා නම් මෙහෙ වුණත් යන්න දෙයිනෝ. ඔව්. මෙහෙ වුණත් යන්න පුළුවන්. අත් දෙකෙන් කරගෙන ගිය හැකිද? පුළුවන්. පුළුවන්. හා. මෙහෙ වුණත් යන්න පුළුවන්. අපේ ගෙනේද සල්ලි කොහෙන්ද මහත්තයෝ? සල්ලි කොහෙන්ද අප්පා? කරදර කරන්න බෑනේ. ඔව්. ඉතින් කාන්ට මෙහාට ගෙනින්නත් තුනේ. ඔව්. ජීවත් වෙන්නත් තුනේ. ඒත් ඉන්නවනේ තුන් දෙනේ. තුන් දෙනේ හතර දෙනේ. හතර දෙනේ. ඔව්. මම මට ගෙනෙන්න ඕන. තව මාත්‍යක තව ළමයෙක් ඉන්නවා. එයාට ගෙනෙන්න ඕනේ. ඒ ළමයා තෝන් උතෙන්ටි ගියා. ඒ ළමයාට කොහෙන්වත් දෙන්නේ නැහැ. ඇයි? බැඳලා නැහැ කියලා කොහෙන්වත් දෙන්නේ නැහැ. ඉඳන් දෙන්නෙත් නැහැ. දැන් ඔයත් එක්ක ඉන්න කෙනාටද? ඔව්. ඉතින් ඉඳන් දෙන්නෙත් නැහැ. මොකුත් නැහැ. යනවා හැම තැනම. ඔව්. ඉතින් අපේ ඉඩමේ දාපුවම අපට නැහැ. නැහැ. එතකොට ඒක එයාට හම්බුනොත් අපට නැහැ. නැහැ. ඉතින් එහෙම දාලා බෑනු ඉතින්. එතකොට අම්මට ඕන වෙන්නේ රෝද පුටුව විතරයි නේද? ඔව් අපිට රෝද පුටුවයි රෝද පුටුවයි කන්න බොන්න තියනවාද? කන්න ඉතින් ගෙනත් දෙනවා කොහොම හරි දානවා. හා. මම පුතා ගෙනත් දෙනවා. දෙනවා. ඉතින් ලංකා පවුර වැඩසටහන බලන ඔයාලගෙන් ඉල්ලන්නේ මට හුඟාම හිටියනම් කතා කරගන්න තිබ්බානේ මේ දරුවා. පිස්සෙක් වෙලා දැන් ඉන්නේ. ඔව්. ඇයි ඒගෙනගෙන ඉගෙනගෙන හිටන් දැන් එයාට වයසත් ඒකයි මට බලයකින් ඒ දරුව දැන් පිස්සෙක් වගේ. හරි. ඉතින් ලංකා පවුර වීඩියෝ බලන වැඩසටහන බලන ඔයාලගෙන් මේ අම්මා ඉල්ලන්නේ පුළුවන් නම් මේ අම්මට ඇවිද ගන්න අමාරුයි රෝද පුටුවක් ලබා දෙන්න කියලා. ඉතින් අද සලිත මදුසංග මහත්මයාත් අම්මත් දීපු මුදල් වලින් අපි මේ අම්මට වියලි ආහාර හාලේ ටික ගෙනල්ලා දුන්නා. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මෙහෙට ආයේ සතියකින් දෙකකින් එන්න. අපි මේ පැත්තේ කරපු හතරවෙනි වැඩසටහන. ඉතින් අපි මේ අම්මා වෙනුවෙන් වෙනම ෆයිල් එකක් දාලා තියෙනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා මේ අම්මා වෙනුවෙන් රෝද පුටුවක් ගන්න ලංකා පවුර අපිට උදව් කරන්න කියලා වෙලා අපි ආදරෙන් මතක් කරනවා. ඉතින් අම්මේ අපි ගිහිල්ලා එන්නම් මේ වීඩියෝ එක බලලා යම් කිසි කෙනෙක් අම්මට රෝද පුටුවක් ගන්න උදව් කරොත් අපි ඒ රෝද පුටුව තරම් නැවත මෙහෙ එනවා. හරිද? මේ අපේ නම්බර්ස් මෙයා මේ මාත්‍ය ළඟ තියෙනවානේ. ඕමනාවක් වුණොත් කතා කරන්න. අපි අම්මගේ විස්තර ටිකක් ගන්නවා. මේ අපි බලමු රෝද පුටුවක් කරන් දෙන්න. ඈ ඔබ කීයද වයස කීයද කිව්වේ? 80 ගානක් නේද කිව්වේ? මෙහෙම මෙහෙ වුණත් හරියට මෙහෙට යන්න බෑ. කකුල් දෙක රිදෙනවා. හා. පෙරදලා වැටෙන්න යනවා. වැටෙන්න යනවා. වැටෙන්න යනවා. හා. ආන් ඒ පණ නෑ දැන්. දැන්. ඉතින් ඒ හිඳ තමයි මම රෝඩ් හුටු ඉදන්නේ. ඒක ඉවන් පුරවන්න යන්න කියලා. යන්න එන්න. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්න. නැදී පිට. බලමුකෝ අපි රෝඩ් පුටුවක් ගන්න ඈ. හරි. හොඳයි යනවා මේ නම්.